නවීන ඇස නවීන තාක්ෂණය සමග එකට මුසුකොට පැරණි නිවසක් වාස්තු විද්‍යාවේ ශිල්ප ක්‍රම උපයෝගී කරගන්නේ නවීනත්වයේ විදහා දක්වන නිවසක් වූ ඒ ආකර්ශනීය නිවස ගැනයි අද කැදල්ලෙන් ඔබ වෙත ගෙන එන්නේ. අයිබෝවන් සුබෝදෑසනක්. අදත් සිරස කැදැල්ලෙන් අපි ආවා තවත් සොඳුරු කැදැල්ලක අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්න. මේ වෙලාව ඔබත් ප්‍රයෝජනයට ගන්න ඔබේ සුන්දර නිවස පරිපූර්ණ නිවසක් කරගන්න. මේ නිවාස සිහිනේ ටෙලිවිෂන් අත්වල සිරස කැදැල්ල. මේ සොඳුරු කැදැල්ල නිමවුම්කරු තමයි වරලත් වාස්තු විද්‍යාඥ ලලිත් ගුණදාස. අපි මුලින්ම දැනගමු මේ කැදැල්ලේ තේමාව සහ පිටත නිමාව ගැන. ඇතටම මෙම නිවස පිහිටා තිබෙන්නේ නාවල ප්‍රදේශයේ වලව්වත්ත කියන නාගරික පසුබිමක පර්චස් 13ක වගේ භූමි ප්‍රදේශයක ඉදිරිච්ච නිවසක් මේක. ඇතටම ගොත් මේ නිවස අලුත් ඉදිකිරීමක් නොවේ. මේක නැවත නවීකරණය කරන ලද ඉදිකිරීමක්. ඒකට මේකේ මුලින්ම තිබ්බේ 70 දශකයේ පමණ නිර්මාණය වෙච්ච විවිධ කාල රාමෝන් වලදී විවිධ එක්කිරීම් සහිත නිර්මාණයක් තමයි තිබුණේ. නමුත් මගේ සේවාදායකයාගේ ඉල්ලීම මත මේක නවීන පන්නයට නවීන අවශ්‍යතාවයන් ගොනු කරමින් ඔහුගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන පරිදි මෙම නිර්මාණය නවීකරණය කිරීමක් තමයි අපි මෙහිදී සිදු කළේ. මගේ සේවාදායකයා ව්‍යාපාරිකයෙක්. ඔහු ලංකාවේ පවතින විශාල ආයතනයක කළමනාකරුවෙක් විදිහට සේවය කරනවා. කාර්යබහුල ජීවිතයකින් ඇත්තටම පීඩා විඳමින් එමෙම්ම නිදහස හැමතිස්සෙම අවශ්‍ය වෙලාවක නිදහසේ ගත කරන්න කැමති, නේචකත් එක්ක ගත කරන්න කැමති සහ නිදහස් වටපිටාවකට හැමතිස්සෙම ආදරය කරන පවුලක් තමයි මගේ සේවාදායකයා. එතකොට මේගොල්ලන්ට පරණ නිවසේ එම නොතිබුණු නිදහස් නිස්කලංක බව සහ පරිසරයට නිරාවරණය වෙලායි පරිසරයත් එක්ක එකට ගැටමින් ජීවත්වීමට අවශ්‍ය කරන අවකාශයන් ඇති කරමින් නිවස නවීකරණය කිරීමට තමයි මුලික වශයෙන්ම මගේ සේවාදායකයන්ට අවශ්‍ය වුණේ. මම හිතන්නේ ඒක තමයි අපි මේ නවීකරණය කිරීමත් එක්ක මේකට අපි ගොනු කර ගැනීමට උත්සාහ කළේ සහ ඒක තමයි මේ නිර්මාණයේ මූලිකම කාරණය වුණේ. ඉඩමේ ස්වභාවය අනුව නිවස නිර්මාණයේදී මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වුණේ? ඒ ගැනත් අපි ලලිත්ගෙන් ඇහුවා. මුලින්ම මෙම නිවස පරණ නිවස ඇස්බැස්ටස් මාදිලියේ පිච් රූෆ් එකකින් සමාන්විතව තිබුණේ. එතකොට මේක නවීකරණය කිරීමේදී අපි මේකට ෆ්ලැට් රූෆ්ස් ටෙරසස් මාදිලියේ වහලයක් මේකට අපි අලුත් එකතු කළා. ඒකත් එක්ක ඒකේ මොකද මේක නාගරික ප්‍රදේශයක පිහිටි නිවසක් වහලයක් තියෙන නිවාසයක හැම විටම එහි භාවිතය හරිම අමාරුයි වහලයක් වගේ දෙයක. නමුත් අඩුයි සීමිත ප්‍රදේශයක ස්ලැබ් ටෙරසස් වගේ දේවල් පාවිච්චි කිරීමේදී සියලු අවකාශයන් පාවිච්චි කිරීමේ හැකියාව සහ සියලු අවකාශයන් එකිනෙකට යාබද කිරීම, ඉන්ටරැක්ෂන් කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. එවිට පවුලේ සියලු දෙනා එක එක තැන්වල එක එක ස්පේසස් වල තමන්ගේ එකිනෙක කාර්යයන්ගේ නියලා සිටියත් ඒ කාර්යයන් වල සම්බන්ධතාව ගේ පුරාම පවතිනවා විෂුවලි සහ ෆිසිකලි. එතකොට මෙම නිවසේ ඇත්තටම මුලින්ම මම කියු පරිදි සේවාදායකයා හරි සරල ජීවිතයකට ඇලුම් කරන සේවාදායකෙක් තමයි මට හමුනේ. එම නිසා මෙහි නිමාව හැම විටම අපි සරල චාම් බවින් යුක්ත වන විදිහට තමයි නිර්මාණය කළේ. මෙහි දැක්කොත් මේ නිවසේ අපි ගොඩාක් ලොකු හැඩතලවලට ගිහිලා නැහැ. අපි කියනවා සිම්පල් ස්ට්‍රේට් ලයින්ස් එක ගොනුවිච්ච දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට වර්ණ රටාවන් පවා අපි මේකට පාවිච්චි කරලා තියෙන ඉතාම සරල සුදු පහත් පැහැති විශාල වර්ණ ප්‍රමාණයක් පාවිච්චි නොකර සරලත්වය ඉස්මතු වෙන පරිදි තමයි මෙහි නිමාව අපි හැමතිස්සටම මේන්ටේන් කළේ. එතකොට පොළොව ස්ලැබ් එකේ පෙනුම, බිත්ති පෙනුම, දුරජනෙල් වල පාට මේ සේරම අපි earth colors කියලා කියනවා. ඒ කියන්නේ warm colors, earth colors ඒ වගේ දේවල් තමයි වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. නිතරම නිවසේහි අපි objects විදිහට focus වෙන්න නැත්නම් ඒකට මූලිකත්වය දෙන්න අපි හැමතිස්සෙම garden elements, ඊට පස්සේ garden objects, ගස්, වැල් ඒ කාරණාවලට නිවසේ මූලිකව මතුවෙලා फोकस වෙන විදිහට තමයි අපි ස්පේසස් හැමතිස්සම නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව මෙහි අපි ශාක යොදා ගැනීමේදී ගොඩක් වෙලාවට ගෙදර මුලින්ම කියු පරිදි මේක නාගරික ප්‍රදේශයක්. වටපිටාවේ හැම පැත්තෙම තියෙන්නේ නිවාස, වහලවල්, කන්ජෙස්ටඩ් අපි කියන්නේ ටිකක් හිරවුණු පරිසරයක තියෙන මේක භූමියක්. ඉතින් අපිට උවමනා වුණේ මේක නිවසියන්ට ඒ නිවසේ අනිත් බාහිර නේබර්හුඩ් එකෙන් කිසිම කරදරයක් නැතුව ප්‍රයිවසි එක, නිදහස සහ සිකියුරිටි කියන ඒ සංකල්ප දෙක මේන්ටේන් කරමින් පවත්වාගෙන යාමින් තියාගන්න. ඉතින් අපි අපේ පාවිච්චි කරපු ට්‍රොපිකල් ලෂ් ග්‍රීනරි එක පාවිච්චි කළා මේ අපේ ප්‍රයිවසි එක සහ සිකියුරිටි කියන කාරණා දෙක සම්පූර්ණ කර ගැනීමට. ඊට අමතරව අභ්‍යන්තර අවකාශයන්ට අවශ්‍ය කරන පෙනුම සහ ඒකේ අවකාශයන්ගේ නිෂ්කලංකභාවය වැඩි කර ගැනීමටත් ඒ අපි පාවිච්චි කරපු ගස් කොළන් වලින් සහ වැල් වලින් අපිට උපකාරී වුණා. මේ කැදල්ලේ පළමු විරාමය. ලලිත් ගෙන් අහලා දැනගමු මේ නිවසේ ඇතුළත අවකාශ කොහොමද ස්ථානගත කරලා තියෙන්නේ කියලා. ඇත්තටම මෙම නිවසේ අවකාශයන් සැලසුම්ගත කිරීම, ස්ථානගත කිරීම ගැන කතා කිරීමේදී මූලික වශයෙන්ම මෙම පරණ නිවසේ තිබ්බේ කාමර කියන සංකල්පයට ගොනුවිච්ච නිවසක්. කෑම කන කාමරය, විශිෂ්ට කාමරය, නිදන කාමරය, කුස්සිය වැනි සංකල්පයකට නිර්මාණය වුණු එකක්. නමුත් අපි මේ සංකල්පය වෙනස් කරමින් නිදන ප්‍රදේශය, කෑම කන ප්‍රදේශය, ලිවින් ඒරියා එක, බෙඩ්රූම් ඒරියා කියන සංකල්පයකට අපි වෙනස් කළා මේ නව නිර්මාණය. ඒකට මූලික වශයෙන් පරණ නිවසේ තිබුණු පෝච් එක එහෙම නැත්නම් වාහන නතර කිරීම සහ එන්ට්‍රන්ස් කියන ප්‍රදේශය අපි පාවිච්චි කළා ගරාජ් එක විදිහට. ඊට අමතරව අලුත අපි ප්‍රොපෝස් කරපු හඳුනා දුන්නු නව අප්‍රෝච් වෙන එන්ට්‍රන්ස් එකකින් ගෙට ඇතුල් වෙන්න අපි නිර්මාණය කළා. ඊට පස්සේ පරණ තිබුණු අඩි 9ක් පමණ 9.5ක් පමණ උස සාලේ අපි තිබුණු ස්ලැබ් එකේ කොටසක් ඉවත් කරලා අපි ස්ලැබ් එක ඩබල් හයිට් ස්පේස් එකක් නැත්නම් ද්විත්ව අවකාශ ප්‍රදේශයක් විදිහට සූදානම් කළා. එයින් අපිට ඇත්තට වශයෙන්ම පුළුවන් වුණා මෙම නිවසේ ඉඩ වැඩි කර පෙන්වීමට. ट्रैप्पुणु स्पेसस् කියන සංකල්පය අයින් කරලා ඉඩ වැඩි සියලු අවකාශයන් එකිනෙකට ගොනු වෙලා තියෙන විදිහට අපිට නිර්මාණය කිරීමට හැකියාව ලැබුණා. ඊට පස්සේ ලිවින් ඒරියා එකත් එක්කම සම්බන්ධ වෙන විදිහට අවකාශයන් අපි සියලු අවකාශයන් එම ඩබල් හයි ස්පේස් එකට නිරාවරණය වෙන විදිහට ප්‍රධාන වශයෙන් මාස්ටර් බෙඩ්රූම් එක සහ ඊට පස්සේ උඩු මහලේ යම් යම් ප්‍රදේශ පළමු මහලත් එක්ක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකත් එක්ක සම්බන්ධියාව විෂුවල් ඇන්ඩ් ෆිසිකල් ඉන්ටරැක්ෂන් එක පවත්වා ගැනීමට අපි නිර්මාණය කළා. ලිවින් ඒරියා එකට යාබදව කෑම කන ප්‍රදේශයත් එකට යාබදව විසිටර් රූම් එක සහ ඒ අවශ්‍ය පහසුකම්ද පැන්ට්‍රි එකද නිර්මාණය කරලා තියෙනවා පළමු මහලේ सेवा प्रदेशयत समग्र निवसक निर्माणयेदी तवत् වැදගත් දෙයක් තමයි සේවාදායකයාගේ රුචිකත්වය. ඒ ගැන අපි ලලිත්ගෙන් අහලා දැනගමු. ඇත්තටම වාස්තු විද්‍යාඥයෙක්ට තියෙන එක් අභියෝගයක් තමයි තම සේවාදායකයාගේ රුචිකත්වය සහ ඒ අවශ්‍යතාවයන් සමග මෙම නිවසේ ඔහුගේ සංකල්පමය නිර්මාණීය ගුණලක්ෂණ විනාශ නොකර ගනිමින් නිර්මාණය කිරීම. ඇතරම කිව්වොත් මගේ සේවාදායකයා මෙම නිවසේදී මට අවශ්‍ය සියලුම නිදහස ලබාදීලා තිබුණා. මෙම නිවසේ අවශ්‍ය මගේ සංකල්පමය නිර්මාණීය සියලු දේවල් මෙම නිවසට අනුගත කරමින් නිවස නිර්මාණය කිරීම සඳහා. නමුත් ප්‍රධාන වශයෙන් වරලත් වාස්තුඥයෙක් විදිහට අපගේ සේවා ලබන්නාට අපි දිය යුතු දේ තමයි ඔහුගේ අවශ්‍යතාවයන් සහ ඔහුගේ ටේස්ට් එක ඒක අපි ෆුල්ෆිල් කිරීම. ඒක අවශ්‍ය ප්‍රමාණයට ඔහුගේ ජීවන රටාවට අවශ්‍ය විදිහට මෙම නිවස සකස් කර දීම. එතකොට මූලික වශයෙන් අපගේ නිර්මාණ සංකල්පයන් වල තියෙන සංකල්පමීය ගුණයන් සහ නිර්මාණීය ලක්ෂණ වල තියෙන වටිනාකම් විනාශ නොකර ගනිමින් මූලික වශයෙන් සේවාදායකයාගේ අවශ්‍යතාවයන් සහ ඔහුගේ ජීවන රටාවට අවශ්‍ය කරන පසුබිම පහසුකම මෙම නිවසෙන් නිර්මාණය කිරීමට අපිට පුළුවන් වුණා කියලා මම හිතනවා. නිවසක් වර්ණවත් කරන්නේ ඒ නිවසේ නිවැරදි වර්ණ. දැන් අපි ලලිත්ගෙන් අහලා දැනගමු මේ නිවසේ වර්ණ භාවිතය කොහොමද සිදු වුනේ කියලා. මූලික වශයෙන් අපි වර්ණ භාවිතයේදී අපිට අවශ්‍ය වුණේ සේවාදායකයාගේ අවශ්‍යතාවය වුණේ सरल सरलत्वය සහ කාම් ක්වයිට් සහ සරල බව පවත්වා ගැනීමට අවශ්‍ය කරන ගුණාංගය මෙම නිවස තුළ පවත්වා ගැනීම. ඉතින් ප්‍රධානම කාර්යයක් වර්ණ වලට හිමි වෙනවා. ඉතින් අපි හැම විටම මෙම නිවසේ වර්ණ භාවිතා කරද්දී මූලික වශයෙන් සුදු වර්ණය පාවිච්චි කළා. ඒක විශේෂයක් වුණේ සුදු වර්ණය පාවිච්චි කරන්නේ අවකාශයන් වල තියෙන වැඩි බව හැමතිස්සෙම වැඩි කරලා පෙන්වීම. ඊට ට්‍රැප් පිච්ච ස්පේසස් විතරක පවතින අඩු වෙනවා. ඊට අමතරව ආලෝකය අපි කියනවා රිෆ්ලෙක්ෂන් වීම නිසා සෑම අවකාශයකම හිතාම හොඳ ආලෝක තත්ත්වයක් පවත්වා ගැනීමට අපිට ලයිට් කලර්ස් පාවිච්චි කිරීමෙන් හැකියාව ලැබෙනවා. ඊට අමතරව මෙම අපි ලයිට් කලර්ස් සුදු වර්ණයට බර වර්ණ භාවිතා කිරීම නිසා අපිට හිතට ගොඩක් ව්‍යාකූල මනසකින් ස්ට්‍රෙස් වෙලා එන ගෙදරට පැමිණෙන නිවසියන්ගේ හිත මනස කාම් ඩවුන් කරන්න රිලැක්ස් කරන්න අපිට හැකියාවක් ලැබෙනවා මෙම සරල ගොඩක් හීට් වර්ණ අපි කියන්නේ වෝම් කලර්ස් පාවිච්චි කිරීම තුලින්. ආලෝකය පවත්වා ගැනීම वर्णवलट अमतरव मूलिकम करुणाक् वेनवा आलोकये सह वाताश्रय होंदिन पवत्ता गैनीम निवसक निर्माण करणेदी विशाल वशයෙන් අපි මෙම නිවසේ පාවිච්චි කරා French type windows ඒ කියන්නේ උඩින් ඉඳලා පල්ලෙහාට මැරෙන ජනේල. එයින් අපිට හොඳ ආලෝකයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. පරිදිම හොඳ වාතාශ්‍රයක් ගේ තුල පවත්වා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. අපි වාස්තු විද්‍යා නිර්මාණයේදී පාවිච්චි කරන cross ventilation ගෙදර හරහා හොඳ වාතාශ්‍රයක් ගමන් කිරීමට අවශ්‍ය කරන හැකියාව පවත්වා ගැනීම. එමගින් අපිට කෘතිම වායු සමනය කිරීම නිවස එක පවත්වා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. මොකද හොඳ ස්වභාවික වාතාශ්‍රය ගෙදරට එමට හැකියාව ලැබෙන පරිදි අපි නිර්මාණය කර තිබීම නිසා ගෙදර හොඳ වාතාශ්‍රයක් හැම විටම පවත්වා ගැනීමට මෙම නිවසේ හැකියාව ලැබී තිබෙනවා. ඊට අමතරව අපි මෙම නිවසේ ගෙදර මැද්දේ අපි කුඩා කෝට්යාඩ් එකක් නිර්මාණය කළා. කෝට්යාඩ් එක වතුර සහිත පොන්ඩ් එකක් සමග තමයි අපි නිර්මාණය කළේ. එය උඩට නිරාවරණය වන පරිදි තමයි අපි නිර්මාණය කර තිබෙන්නේ. එමගින් නිවස තුල පවතින ට්‍රැප් එක, හිරවුණු එක හැමතිස්සෙම උඩට නිරාවරණය වන උපදෙසින් නිදහස් වීමක්. එම නිදහස් වීම තුළින් ඇතිවෙන ඇතුළත හිස් අවකාශයේ හිස් බව පිරවීමට ෆ්‍රෙෂ් එයාර් එක නැත්නම් පිරිසිදු වාතාශ්‍රය නිවස කර නැවත පැමිණීමක් නිසා ගෙදර හොඳ වාතාශ්‍රය ගලා යාමක් පවත්වා ගැනීමට අපිට හැකියාව ලැබුණා මෙම නිවස තුළ. අපි යන කැදල්ලෙන් තවත් විරාමයකට. නිවසකට අඩොත් නැතිව වැඩෙත් නැතිව ගෘහ භාණ්ඩ නිර්මාණය කරගන්න කොහොමද? මේ නිවස ඇසුරෙන් අපි ඒ ගැනත් දැනගමු. ඇත්තටම මෙම නිවසේ ගෘහ භාණ්ඩ ගැන කතා කිරීමේදී අපි මෙම නිවසේ මූලික සංකල්පය වෙච්ච සරලත්වය පවත්වා ගැනීමට අවශ්‍ය කරන පරිදි තමයි මෙම නිවසේ ගෘහ භාණ්ඩ නිර්මාණය කළේ. එලෙසම සරල නිමාවකින් යුක්ත සරල වර්ණ වලින් නිර්මිත ගෘහ භාණ්ඩ තමයි පාවිච්චි කළේ. අත්‍යවශ්‍යම ගෘහ භාණ්ඩ සීමිත ප්‍රමාණයක් පමණක් අපි මේ නිවසට පාවිච්චි කළ අතර අනවශ්‍ය කිසිම ගෘහ භාණ්ඩයක් අපි පාවිච්චි කිරීමට උත්සුක වුණේ නැහැ. මොකද අපේ මූලික සංකල්පය වෙච්ච සරලත්වය කියන සරල නිමාව සරලත්වය පවත්වා ගැනීම සඳහා එමෙන්න මෙම නිවසේ අපි මුලින්ම කිව්වා වගේ අර පරණ සංකල්පයෙන් මිදලා කුස්සියේ පැත්ත කුස්සියේ මිදුල කියන සංකල්ප වලින් එළියට ගිහිලා අපි ඒක එම කුස්සියේ නිවස එලිපත්ත එහෙම නැත්නම් කුස්සියේ ප්‍රදේශය කියන ප්‍රදේශයේ එකත් නිවසේම කොටසක් බවට පත් කර ගැනීමෙන් ඒකත් රිය ගාඩන් එකක් විදිහට ගෙයිම කොටසක් බවට පත් කර ගැනීමට අපි මෙම නිවස නැවත නවීකරණය කිරීමේදී උත්සුක වුණා. කැදල්ලෙන් අපි ඔබට රැගෙන එන නිවාස වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ අතින් පමණක් නිම වූ නිවාස වීම විශේෂත්වයක්. වෘත්තීමය පුද්ගලයින්ගේ දායකත්වය කෙතරම් වැදගත් වෙනවද සාර්ථක නිර්මාණයක් කරන්න. අපි ඒ ගැනත් කතා කරමු. ඇත්තටම නිවසක් එහෙම නැත්නම් ඉදිකිරීම නිර්මාණය කිරීමේදී වෘත්තීමය භාවයකින් පරිපූර්ණ පුද්ගලයෙක් පාවිච්චි කිරීමේ වාසි ගැන සැලකීමේදී ඇත්තටම වෘත්තීමය නිපුණත්වයක් යනු එම ශාස්ත්‍රයේ නිපුණයෙක්. මොකද අපි නිවාසයක් නිර්මාණය කිරීමේදී ගොඩාක් කරුණු ගැන සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් එම ඉඩමේ පිහිටීම සහ වටපිටාවේ නේබර්හුඩ් එක. ඊට පස්සේ ආලෝකය සහ වාතාශ්‍රය නිවසට හරියාකාරව ගන්න විදිය. ඊට පස්සේ තිබෙන නිවසක් නවීකරණය කිරීමේදී හැකිතාක් වියදම අඩු කරන විදිහටත් සේවාදායකයාගේ අවශ්‍යතාවයන් පරිපූර්ණ කරන විදිහටත් සැලසුම් ගත කිරීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඊට අමතරව ගොඩක් කට්ටිය නිවාස ඉදිකිරීමේදී මුළු ඉඩමම ෆ්ලැට් කරලා එලිපෙහෙලි කරලා සම්පූර්ණයෙන්ම නැවත ඉදිකිරීමක් කර ගස් කොළන් සිටීම තමයි ගොඩක් වෙලාවට හිතන්නේ. නමුත් අපි හැම විටම නිවසේ පවතින ශාක පුළුවන් තරම් පවත්වා ගැනීමෙන් ඒවා අපේ නව නිර්මාණකරණයට භාවිතා කරන්නේ කෙසේදයි एवं गुणुकरगाने के सेदाई सलकमीनतमाई अपने निर्माणे यदेन्ये ऐसे में क्षेत्रे निपुणे सलकी में यदि गण निर्माण करने यदि निवासाक्यानु निवासा इधिक्री में आनु यह विद्यावा इमेमा खलावा तो कुछ इमेमा खलावा सहा विद्यावा पार्श्वरिक संगठक अपने नो सोशल कैरेक्टर्स फिजिकल साइंटिफिक कैरेक्टर्स सह कलात्मक गुणांग में सीरु देवाल गुणुकरगाने में निर्माण के लिए मैं गैन निपुण एक तमाई वर्लात्वास विद्यार्थी किया नहीं तो कोटा ये सीरु देवा गैन सैलकिल्ले कोटा गाने में ना पिके ना कंप्रिहेंसिव सीरु देव गैन सैलकिल मटा लाकरमी करना निर्माण एक कर गैनी मटा मामहिताने एम एम क्षेत्र निपुणात्ते के सेवा वाला ब अतः वह निवासी दिक्री में दी सेवा दायक यंट तिबेना मूलिक में प्रश्नार्थ तमाई तमांगे बजट टेकर इमन तंकेनो तमांग सातु मूल्य निवासी दिक्री मट आवश्यक करना गुड़ाक इधर यट गुड़ाक पिलावट मामदा के लिए यट गुड़ाक सेवा दायक यो विविध विविध खारना मत जलीला विविध विविध पुष्कल्याण पावचिकर्मी साल वासी मुदल नास्तिकर् එහෙම පළමුව හරි සැලසුම්ගත වීමකින් තොරව හරියට අපි කියනවා plan කරගන්න නැතුව design එක එහෙම නැත්නම් construction process එක සිදු කිරීම නිසා විශාල වශයෙන් මුදල් නාස්ති කර ගැනීමක් සිදු වෙනවා. නමුත් හරියට සැලසුම්ගත කිරීම තුළින් නිර්මාණකරණය සහ ඒක නිර්මාණය ඉදිකිරීමේදී අපි කියනවා construction process එක හරියට කර ගැනීම තුළින් මුදලුත් කාලයත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙම නැති වුණොත් අපි කියනවා wastage එහෙම නැත්නම් ගොඩාක් වශයෙන් විවිධ හේතුන් මත කාලය නිසා එහෙම නැත්නම් විනාශ කිරීම නිසා පොඩි පොඩි විනාශ කිරීම නිසා හරියට සැලසුම්ගත නොකර ගැනීම නිසා විශාල වශයෙන් මුදල් නාස්ති කර ගැනීමක් සිදු වී විශාල සේවාදායකයෝ පිරිසක් अंतिमट तम निवासी बागेट निमाकरगेन ගෙදරට පදිංචිවීම තමයි ගොඩක් ලාවට දකින්න ලැබෙන්නේ. නමුත් හරියට සැලසුම් කරගෙන සියලු දේවල් නිර්මාණකරණයේදීම සියලු දේ තමන්ගේ මුදලට අතේ තියෙන මුදලට තමන්ට කරගැනීමේ හැකියාව තියෙන ප්‍රමාණයට සැලසුම් කර ගැනීම තුලින් තමාට ඉතාම අලංකාර තමාගේ අවශ්‍යතාවය පරිපූර්ණ කර ගැනීමට හැකි නිවාසයක් සම්පූර්ණයෙන් නිමා කරගෙන පදිංචිවීමට හැකියාව ලැබෙනවා. සොඳුරු නිවසක අත්දැකීම අදත් අපි ඔබට ආදරයෙන් සමීප කළා. හමුවෙමු ලබන සතියේ තවත් සුන්දර කැදල්ලක් සෙවනේ. නිවාස ගැන හැමදේම එකම වහලක් යටින් දැනගන්න. එන්න මේ සිරස කැදල්ල.